අයිබෝවන් සුබෝ දැස්සනක් ජීවිතයට වඩා අර්ථවත් යහපත් දේ එකතු කරමින් අදත් අපේ ජීවිතාර්ථ මේ විදිහට ඔබ හා රැඳෙන්නට ඔබ හා ගෙනෙන්නට සූදානම් සාමාන්‍යයෙන් ඔබේ මගේ ජීවිතයේ අපිට ජීවත් වෙන්න උවමනා කරන දේවල් මොනවද කියලා කිව්වොත් ඔබේ ඒ ලැයිස්තුවේ ප්‍රධාන අවශ්‍යතා කිහිපයක් මතුවෙනවානේ ඔන්න ඔය ප්‍රධාන අවශ්‍යතා අතර ප්‍රධානව අපට බලපාන සාධකයක් තමයි ආහාර කියලා කියන්නේ කොහොමද ඉතින් ආහාර පිළිබඳව කතා කරනකොට අපි අපේ මුණු ආහාර රටාවකට ආහාර සංස්කෘතියක හැඩයකට හුරු උණු జాතියක් අන්නේ ඒ జాතිය තුල අපි ආහාරවලට අපේ ජීවිතේ වැඩි වැදගත්කමක් වැඩි වටිනාකමක් ලබා දෙනවාම තමයි ඒ නිසා අද මේ කතාව ඔබට හරි වැදගත් වෙයි ඒ වෙනුවෙන් අපි කතා කරන්න මේ වෙලාව වෙන් කරගන්නේ අපේ රටේ පැවැත්වෙන දවැන්තම ආහාර ප්‍රදර්ශනයේ පැවැත්වීමට නියමිතයි. ඒ තමයි ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් ඇන් ඇග්බීස් කියන වෙළඳ ප්‍රදර්ශනය. මොකක්ද මේ වෙළඳ ප්‍රදර්ශනය? මේ තුළ තියෙන වැදගත්කම වටිනාකම මොකක්ද? අන්න ඒ කතාව අද අපි පැහැදිලි කරගන්න බලාපොරොත්තුවක් වෙනවා. මේ වෙළඳ ප්‍රදර්ශනයේ සංවිධානය කරන්නේ ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය විසින්. අපි ඒ නිසා මේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති ඩිලානෝ ඩයස් මහත්මයාටත් විධායක සමාජික දීපාල් ඩල්ලිස් මහත්මයාටත් ආරාධනා කරා. අයිබන් ඔබ දෙදෙනාටම අයිබන් ඩයස් මහත්මයා දැන් අපි දන්නවා මේ ප්‍රදර්ශනය කියන්නේ ලංකාවේ තියෙන දවැන්තම වෙළඳ ප්‍රදර්ශනය. අපි බොහෝ වෙලාවට වසරක් පාසා පැවැත්වෙනවා නම් ප්‍රදර්ශනය අපි බලාපොරොත්තු වෙන ප්‍රදර්ශනයක්. දැන් පැවැත්වීමට නියමිතයි. හැබැයි තව කෙනෙකුට මේ කතාව තව පැහැදිලි කරගන්න අපි මුලින්ම කියමුකෝ මේ වෙළඳ ප්‍රදර්ශනය මොකක්ද කියලා. ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් ඇග්බිස් කියලා කියන්නේ ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ප්‍රධානම වෙළඳ ප්‍රදර්ශනය ආහාර සම්බන්ධ. මූලික වශයෙන්ම ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය ගැන මම පොඩි ඇඳිනීමක් දෙන්නම්. මේ සංවිධානය ස්ථාපිත කරලා තියෙන්නේ 1997 පාර්ලිමේන්තු පනතකින්. ඒක සංවිධානය කරේ ජාතික කෘෂි ව්‍යාපාර කවුන්සිලයේ යටතේ ආහාර සැකසීම පිළිබඳවම විශේෂයෙන් එක නියැලෙන කණ්ඩායම් එකහු කරලා ඒ කට්ටියට නායකත්වයක් දෙන්න ඩිරෙක්ෂන් එකක් දෙන්න. ඒ හින්දා පාර්ලිමේන්තු පනතකින් සම්මත වුණත් පෞද්ගලිකව මැදිහත් වීම පෞද්ගලික අංශයේ මැදිහත් වීම සිද්ධ වෙනවා නේ? ඔව්. ඒකට හේතුව අපි ආහාර දාමය ගැන කතා කරොත් ආහාර දාමයේ 99%ක්ම නියැලෙන්නේ පෞද්ගලික අංශ. ඉතින් මේක ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදෙන සියලුම ආයතනවල එකතුවක්. එතකොට පුද්ගලිකව සම්බන්ධ වෙලා හිටියට මූලික වශයෙන්ම කර්මාන්තේ නියැලෙන්නන්ගේ එකමුතුවක්. ඒක මූලික වශයෙන්ම පුද්ගලික අංශයෙන් කරන දෙයක්. නමුත් අපේ ප්‍රධාන කටයුතු මම පස්සේ සඳහන් කරන්නම්. ඒකේ අපි රජය සමගත් අත්වල් බැඳගෙන කටයුතු කරනවා. අපි කර්මාන්තයේ නියැලෙන සමාගම් වලටත් අපි අවශ්‍ය කරන දේවල් අවශ්‍ය කරන කටයුතු කරන යුතු ආකාරය පිළිබඳව අපි සටහන් කරනවා. ඒ වගේම පාරිභෝගිකයන්ටත් මොකද්ද මේ ආහාර කර්මාන්තය තුළින් වෙන්නේ කියන එක නිරතුරුවම දැනුවත් කරමින් යනවා. ඒ කටයුත්තේ ප්‍රධාන අංගයක් තමයි මේ එක්සිබිෂන් එක. මේක දැන් මේ වර්ෂයේ පැවතින්නේ 20 වතාවට. සාමාන්‍යයෙන් වාර්ෂිකව අපි මේක සංවිධානය කළා. නමුත් පසුගිය කෝවිඩ් සමයේදී අවුරුදු 3ක් විතර අපිට මේක කරගන්න බැරි වුණා. නමුත් මම සතුටුයි කියන්නේ මේ සියලුම දේවල් මේ සෞඛ්‍ය ප්‍රශ්න මග හැරෙද්දිම අපි ඉදිරියට ඇවිල්ලා ගිය වර්ෂයේදී අවශ්‍ය කරන සෞඛ්‍ය ගයිඩ්ලයින්ස් යටතේ අපි එක්සිබිෂන් එක කෙරුවා ගිය අවුරුද්දෙත්. හිත අතිසාර්ථක වුණා. ඒක මේ රටේ ජනතාවත් මේ රටේ කර්මාන්තකරුවනුත් බලාපොරොත්තු වෙලා ඉන්න වැඩසටහනක්. මොකද මේ විදිහට ආහාර සම්බන්ධයෙන් නිෂ්පාදන ක්‍රියාවලියේ
ඉන්න සියලුම දෙයක් දෙන අය කියන්නේ කෘෂි කර්මාන්තයේ දෙන කට්ටිය, මූලික සැකසුම් කරන කට්ටිය, සැක විශේෂ සැකසුම් කරන අංශය, ආහාර අසුරණ කරන කර්මාන්තය, එතකොට අලවිකරණය, එතකොට විලඳාම සඳහා ඉදිරිපත් කිරීම සහ පාරිභෝගික අවධානය සඳහා ඉදිරිපත් කරන හැම අවස්ථාවකදීම අපේ ආයතනයට සම්බන්ධ ආයතන මේ කටයුත්තේ නියැලෙනවා. ඒ කියන්නේ මුළු ආහාර දාමයේම සම්බන්ධතාවයක් තියෙනවා අපේ සමාජයට. හොඳයි. ආහාර පිළිබඳව අපි කතා කරනකොට කොහොමත් මේ සංකීර්ණ තැනකට අපි ඇවිත් ඉන්නවා. මොකද පෙරට වඩා ආහාර පිළිබඳව අප තුළ තියෙන විශ්වසනීයත්වය ප්‍රශ්න කිරීමකට සැකයකට භාජනය වන කාලයක්. ඒ නිසා මේ ආහාරවල තියෙන සුරක්ෂිත බව, ගුණාත්මක බව, මේ පිළිබඳව දැනුවත්ව හිඳීම හරි වැදගත් වෙනවා. අන්න ඔය වැදගත්කමත් එකතු කරන මේ වෙළඳ ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු කොයි ආකාරයට සිද්ධ වෙන්නේ කියලා අපි කැමැති දීපල් මහත්මයා ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න. ඔව්. අපි මෙහෙම පටන් ගමු. සභාපතිතුමා කිව්වා වගේ වසර මේ මම හිතන්නේ 1997 පස්සේ මේ 20 වෙනි වතාවට තමයි අපි මෙම ආහාර ප්‍රදර්ශනය තියන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකේ සංවිධාන කටයුතු ගැන කතා කරාම සම්පූර්ණයෙන්ම ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය තමයි මූලිකව වැඩ කටයුතු කරන්නේ. මෙම සංගමයට සහයෝගය දක්වනවා ජාතික කෘෂි ව්‍යාපාරය කියන්නේ National Agri Business Council කියන එක. ඒ වගේම මේ ඔය ආහාර සකසා ඇසුරුම් කරන ආයතන සෑහෙන ප්‍රමාණයක් අර සභාපතිතුමා කිව්වා වගේ විශේෂයෙන් පෞද්ගලික ආයතන අපිට ගොඩක් සම්බන්ධ වෙලා සහසම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා ආහාර විද්‍යා තාක්ෂණ ආයතනය IFSTL කියන ආයතනයත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අත්වල් බැඳගෙන කර්මාන්ත අමාත්‍යාංශයේ විශාල අනුග්‍රහයක් ඒ වගේම අනුමැතියක් අපිට ලබා දීලා තියෙනවා මේ වැඩ කටයුතු සම්බන්ධයෙන්. ඒ වගේම අපි ගරු ඇමතුමත් සෑහෙන අපිට සහයෝගය දක්වනවා අමාත්‍යාංශයත් එක්කම අමාත්‍යාංශයේ සියලුම නිලධාරී මණ්ඩලයත් අපිට සහයෝගය දක්වනවා මේ කටයුතු සාර්ථකව කරගන්නට. ඒ වගේම අපි කතා කරොත් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා සභාවත් එක්ක තමයි අපි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. එතෙන්දී මේ කියපු සියලුම දෙනා අපිත් එක්ක සම්බන්ධ වෙලා මෙම ප්‍රදර්ශනය සාර්ථක කරගන්නට අපි වැඩ කටයුතු ගොඩක් කරගෙන යනවා. ඒ වගේම මේකේ අපි කෙටියෙන් කිව්වොත් මේකේ අපි තේමාවක් දිනව එදා ඉඳන්ම එන From Farm to Fork. ඒ කියන්නේ ගොවිපලයේ සිට ආහාර මේසේ දක්වා කෙසේද මෙම ආහාර සැකසුම් කරගෙන ඉදිරියට අරගෙන එන්නේ කියන ඒ ප්‍රදර්ශනය තුළ සියලු දේ අන්තර්ගතයි. සියලුම දෙනාට ඒක බලාගන්න හරිම ලස්සන ප්‍රදර්ශනයක්. මම හිතන්නේ ලංකාවේ විශාලතම ආහාර ප්‍රදර්ශනය මේකට සෑහෙන දෙනෙක් සහභාගී වෙනවා. ලංකාවේ සෑහෙන දෙනෙක් මේ කොයිතරම් ප්‍රදර්ශන කුටි ගණනාවක් තියෙනවද? මෙවර අපි ගත්තොත් ප්‍රදර්ශන කුටි 300කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශන කුටි තියෙනවා. ප්‍රදර්ශන කුටි වශයෙන් ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට සුළු හා මධ්‍යම පරිමාණ සහ අතිවිශාල පරිමාණයේ ඉන්න මේ කර්මාන්ත කරුවෝ මේ හා සම්බන්ධ වෙනවා. ඒ කෘෂි අමුද්‍රව්‍ය, එතකොට කාර්මික නිෂ්පාදන, ඒ වගේ දේවල් ඉදිරිපත් කරනවා. එතකොට පාංශු පෝෂණයේ සිට පසු අස්වනු නෙළුම අස්වනු නෙළීම දක්වාම සංකල්ප සෑහෙන ප්‍රමාණයක් ඉදිරිපත් කරන ප්‍රදර්ශන කැරිට අපිට සඳහන් කරන්නට පුළුවන්. ඉතින් කුටි වශයෙන් ගත්තොත් සෑහෙන විශාල ප්‍රමාණයක් තියෙන අසුරුම්කරුවන්ගේ යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශන තියෙනවා. එතකොට ජාත්‍යන්තර සංවර්ධනය කරනව සංකල්ප නිෂ්පාදනයේ ඉහළම තාක්ෂණ ඉදිරිපත් කරන සංකල්ප තියෙනවා. වගේම විශ්වවිද්‍යාලය ගැන කතා කරොත් විශ්වවිද්‍යාල මණ්ඩපයක් තියෙනවා අපේ වෙනම සැලසුම් කරලා. ඒ විශ්වවිද්‍යාල මණ්ඩපය තුළ ආහාර විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කරන විශාල සිසුන් ප්‍රමාණයක් ඒගොල්ලෝගේ නව නිර්මාණ ඉදිරිපත් කරමින් පවතිනවා.
ඉතින් තව විශාල ප්‍රමාණයක් EDB ආයතනය, ඒ කියන්නේ අපනයන සංවර්ධන මණ්ඩලයේ මණ්ඩපයක් වෙනමම ලෑස්ති කරලා තියෙනවා. එතකොට තාක්ෂණ කාර්මික තාක්ෂණ ආයතනය, නර්ඩ් මධ්‍යස්ථානය, අපි කිව්වොත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය IDB කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය, ඒ වගේ සැහෙන ආයතන කොටසක් සම්බන්ධ වෙලා ඉන්නවා වෙළඳ කුටිත් සමග. ඒ වගේම මේ ප්‍රදර්ශනයේ සියලුම අංශ නියෝජනය කරන්නට සහභාගී වෙලා ඉන්නවා. දැන් ආහාර සම්බන්ධයෙන් කතා කරනකොට ඇත්ත අපි ආහාර නිෂ්පාදනයේ අවසාන මේ කොටසනේ පාරිභෝගික ගැන විදිහට අපි අතරපත් වෙන්නේ. හැබැයි ඒ තාක් වෙනකන් කරන ඒ ක්‍රියාදාමය පිළිබඳව අපිට එහෙම ලොකු අවබෝධයක් නැහැ. හැබැයි ඔබට පුළුවන් මේ ප්‍රදර්ශනයට ආවොතින් ඒ අවබෝධය ලබා ගන්නට පාරිභෝගිකයන් විදිහට. ඒ විතරක්ම නෙවෙයි, දැන් දීපල් මහත්මයා පැහැදිලි කරපු මේ සංවිධාන කටයුත්තත් එක්ක අත්වල බැඳ ගන්න ඉන්න බොහෝ ආයතනත් එක්ක අපට දැන් තියෙන ගැටලු බොහෝ දෙයක් निराකරණය කරන්නත් අවස්ථාව අපිට තියෙනවාද? ඔව්, ඇත්තටම ගත්තොත් අපිට දැන් අම්සි ආහාර නිෂ්පාදනයේ තියෙන අඩු ලොහුඩුකම් නව තාක්ෂණයේ ඕනෑම ගැටලුවක් ගැන සාකච්ඡා කරන්නට අවශ්‍ය සියලුම අවස්ථාවන් මේ ප්‍රදර්ශනය තුළ තියෙනවා. ඒ වගේම අපිට නීතිමය කටයුතු පිළිබඳව නීති රෙගුලාසි මොන ආකාරයට ආහාරයට බලපාන්නේ ආහාර සැකසුම් කිරීමේදී 100%ක් ඒ දේවල් දැනගන්නට අපිට අවස්ථාව තියෙනවා මෙම ප්‍රදර්ශනය තුළ. ආහාර පිළිබඳව කතා කරනකොට අපි එක එක රසයට, එක එක පැහැයට, එක එක පෙනුමට, එක එක හැඩයට මෙන්න මේ හැම දෙයකම හිත බැඳුණු, නෙත බැඳුණු පිරිසක්. කොහොමත් අපේ රටේ ආහාර පිළිබඳව ලොකු උනන්දුවක් තියෙනවා, ඉල්ලුමක් තියෙනවා, සහ මේ ආහාර පිළිබඳව ලොකු අවධානයකට ලක්වුණු ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කතාවේ තවත් හරවත් වැදගත් දේවල් ඔබත් එක්ක බෙදා හදා ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊට කලින් අපි මේ කෙටි විරාමය අරගමු. විරාමෙන් අනතුරු යළි ජීවිතාර්ථ ඔබේ මගේ ජීවිත කතාවේ අපි ආහාර වලට ලොකු වැදගත්කමක් ලබා දෙනවා. එහෙම ලබා දිය යුතුයි. මොකද ඒ ආහාර රටාව නිවැරදි ආකාරයට ක්‍රමානුකූලව දැනුවත් වීමකින් තොරව ලබා ගැනීම කියන්නේම අපි අපේ උතුම්ම සම්පත, නිරෝගී සම්පත තමයි අහිමි කරගන්නේ. ඒ හින්දා මේ ආහාර පිළිබඳව ඔබ මම මිලදී ගන්න පාරිභෝගිකයෝ බවට පත් වෙන මේ හැම තැනකදීම මේ ආහාර නිෂ්පාදනය පිළිබඳව ලොකු අවබෝධයක්, එහි තියෙන ගුණාත්මකභාවය පිළිබඳව, වැදගත්කම පිළිබඳව අපි දැන හිඳීම හරි වටිනවා. අන්න ඒ නිසා අද ජීවිතාර්ථ අපි වෙන් කරනවා ඔබ වෙනුවෙන්. මොකද මේ දැනුවත් වීම ලබා ගන්න පුළුවන් වඩා හොඳම ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිතයි. ඒ ප්‍රදර්ශනය පිළිබඳව තමයි අපි කතා කරමින් ඉන්නේ. ප්‍රෝෆුඩ්, ප්‍රෝපැක් ඇන් ඇග්බිස් වෙළඳ ප්‍රදර්ශනය. අපි එහි කටයුතු පිළිබඳව ඔබව මාව දැනුවත් කරන්න ආරාධනා කළේ ශ්‍රී ලංකා ආහාර සැකකුසුම් කරුවන්ගේ සංගමයේ සභාපති ඩිලානෝ ඩයස් මහත්මයාටත්, විධායක සාමාජික දීපාල්ද අල්විස් මහත්මයාටත්. සභාපතිතුමනි ඩයස් මහත්මයා, අපි ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න කැමතියි. දැන් ශ්‍රී ලංකා ආහාර සැකසුම් කරුවන්ගේ සංගමය කියලා කියන්නේ අවුරුදු 26ක කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙන සංගමයක්. මේ අපේ රටේ ආහාර සංස්කෘතියට වඩා සක්‍රීය මැදිහත් වීමක් ඔබතුමාලාගේ සංගමය ලබා දෙමින් ඉන්නවා. කැමතියි පැහැදිලි කරගන්න සංගමයේ මේ මොකද්ද කරමින් ඉන්න කාර්යභාරය කියලා? ආහාර කර්මාන්තය, ආහාර සැකසීමේ කර්මාන්තය විශාල කටිදාමයක් කරනවා. කෘෂිකර්මාන්තය තමයි ලංකාවේ ලොකුම තියෙන්නේ. ඒ නිෂ්පාදන ක්‍රියාවලියෙන් පස්සේ ඒ ආහාර කල්තපාගෙන පාරිභෝගිකයන්ට ඉදිරිපත් කිරීමේ කටයුතු තමයි ආහාර සැකසීමේ කර්මාන්තය හැටියට තියෙන. ඉතින් ඒක කර්මාන්තයක් හැටියට ගියොත් ටිකක් තිගැසීමක් ඇති වෙනවා. නමුත්
සාමාන්‍යයෙන් ගෘහණියක් කරන්නේ ආහාර සැකසීමක්. ඉතින් ඒ කටයුතු ඒ මට්ටමේ ඉඳලා, ඒ කියන්නේ ඊටාම සුද්ධ මට්ටමේ ඉඳලා අපි දන්නවා ගෙවල් වල ගෘහණියන් පවා ඒ කටයුතු මේවා කරලා වෙනදාම සදා ඉදිරිපත් කරනවා. ඒ වගේම විශාල කර්මාන්ත පවත්වගෙන යනවා, බහුජාතික කර්මාන්ත පවත්වගෙන යනවා. ඉතින් ඒ වගේ විශාල පරාසයක කෙරෙන කටයුතු දාමයක් තමයි මේක. සමාජිකය කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? මෙහෙමයි, සමාජික හැටියට අපි සමාජික මං කිව්වා ආයතන කියලා සංවිධාන, ඒ වගේ අපි 300කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. නමුත් ඒ හරහා මට කෙලින්ම සම්බන්ධ වෙන ප්‍රමාණය 300,000කට වඩා වැඩි කියලා මට කියන්න පුළුවන්. එතකොට ඒ හැම ආයතනයකම හැම නිෂ්පාදනා ඒතේකම ඉන්න කණ්ඩායම් අපිත් එක්ක සම්බන්ධ කට්ටිය හැටියට මම කෙනින්ම ප්‍රකාශ කරනවා. කාලයක් තිස්සේ අපි සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතු කරන කණ්ඩායම් එක්කලා ඒකරාශි කරලා සංවිධානය කරලා ඒගොල්ලන්ට අරමුණක් ඩිරෙක්ෂන් එකක් දෙන එක තමයි අපේ මූලික කටයුත්තක් හැටියට අපි කරන්නේ. එහෙම කිරීම හරහා අපි රජයේ ආයතන එකත් සම්බන්ධීකරණ කටයුතු කරනවා. මොකද එක එක්කෙනාට පුද්ගලිකව කටයුතු කරලා රජයත් සමග ගනුදෙනු කරන්න අපහසුයි. ඉතින් අපි රජයට කර්මාන්තයේ මුහුණතක් අපි ලබා දීලා තියෙනවා. ඉතින් ඒ හරහා අපි විශේෂයෙන්ම ආයවැය සම්බන්ධයෙන් ආහාර අංශයට විය යුතු කාරණා පිළිබඳව අපි කටයුතු නිකුත් කරනවා. ඒ කියන්නේ පොලිසීස් හදද්දී, නීති හදද්දී, නීති සහ අනිත් කටයුතු සම්පාදනය කරද්දී විය යුතු දේ පිළිබඳව අපි ඉදිරිපත් වෙනවා. අවශ්‍ය දේ නීති අනුකූලව කටයුතු කරලා ඒ මුහුණත ලබා දෙනවා ආහාර කර්මාන්තය සඳහා. දැන් මේ මැදිහත් වීම සිද්ධ වෙන්නේ ඔබතුමන්ලාගේ සංගමේ නියෝජනය කරන අය වෙනුවෙන්ද, පාරිභෝගිකයන් වෙනුවෙන්ද, කොහොමද? ඒක අපිට ආයතනය හැටියට, අපේ සංගමය හැටියට, සංගමේ සමාජිකයන් හැටියට අපි ඉදිරිපත් වෙනවා. පාරිභෝගිකයන් වෙනුවෙන්ත් අපි ඉදිරිපත් වෙනවා. මොකද අපිත් පාරිභෝගිකයන්. අපිට හොඳ නැති දෙයක් අපි ඉදිරිපත් කරන්න යන්නේ නැහැ අනිත් කටයුතු වෙනුවෙන්. ගොඩක් වෙලාවට අපි පේන නරකයි අපි මේ වෘත්තීය සමිතියක් වගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා නෙවෙයි, සටන් කරන කට්ටියක් නෙමෙයි අපි. මේ සංගමයේ හරහා කරන්නේ සමාජිකයන්ටයි පාරිභෝගිකයන්ටයි අවශ්‍ය කරන පසුතලය හදලා දෙනවා, හොඳ අවබෝධයෙන් මේක ඉදිරියට කොහොමද කරගෙන යන්නේ. එතකොට අපි විශේෂ ක්‍රමවේද අනුගමනය කරමින් නව තාක්ෂණය, නව කර්මාන්තයේ දැක්ම ජනතාවට ලබා දෙනවා. එහෙම නැත්නම් අපි දැනීම අපි ගෙදර ඉඳන් කරනකොට නැත්නම් පොඩි කර්මාන්තකරුවන්ට ඒ අපිට ලාභය පිළිබඳව පමණක් කටයුතු කරනවා නම් එතකොට ඒක ඇත්තට දූරදර්ශීව වැඩ කටයුතු වෙන්නේ නැහැ. ඒ හින්දා අපි සියල්ලන්ටම අවශ්‍ය කරන දැනීම ලබා දෙනවා අවශ්‍ය කට්ටියට අපින් ගන්න පුළුවන්. ඒක මේ එක්සිබිෂන් එකටත් ඇවිල්ලා මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් දැනගන්න අවශ්‍ය කරන පහසුකම් තියෙනවා. එතකොට ඒ හරහා නීතිමය පැත්ත ලබා ගැනීම සහ පාරිභෝගිකයන් වෙනුවෙන් ඒගොල්ලන්ගේ අයිතීන් වෙනුවෙන් මොනවද අපි දැනුවත් විය යුත්තේ, මොනවද අපි සැලකිලිමත් විය යුත්තේ, ආහාර පිළිබඳ සුරක්ෂිතතාවය කොහොමද කරන්න ඕන කියන කාරණා හැම එකක්ම මෙතනදී කව කරනවා. හේතුව විශ්වවිද්‍යාල හරහා ආහාර විද්‍යාව කියන අංශයට යොමු කරලා මොනවද ගැනද අපි සැලකිලිමත් විය යුත්තේ, නිෂ්පාදනයේදී මොන විදිය කාරණා කිරීම හරහාද අපිට ආහාර සැකසුරුවම් විදිහට හදලා සුපරීක්ෂාකාරීව ඒ කටයුතු කරලා ජනතාවට විශ්වාසයෙන් යුතුව ඉදිරිපත් කරන්න කියන එක අපි නිරතුරුවම සැලකිලිමත් වෙන කාරණාව. හොඳයි. ඒ විශ්වසනීයත්වයේ හරි වැදගත් වෙනවා ඔබතුමන්ලටත්
පාරිභෝගිකයන් අතරත් මේ ගනුදෙනුව වඩා සාර්ථක වෙන්න වගේම අපේ රටේ ආහාර ගුණාත්මක මට්ටමට පවත්වාගෙන යන්න නම් දැන් ඔබ මම අපි දන්න කතාවක් තමයි වෙන කවුරුන්ටත් වඩා කිව්වත් ඒක වැරද්දක් නැති වෙයි මොකද මේ අපි මේ ආහාර හදන්න ලොකු කාලයක් ගන්නවා අපි මේ ගුණාත්මක භාවයත් එක්ක වගේම අපි හරි කැමති පිනුමට තිනවට පැහැයට තිනකොට අපිට ටිකක් දිවට විතරක් නෙවෙයි අපි නෙතේ තියෙන මේ ආකර්ෂණය පිළිබඳවත් ආහාර රටාව සහ ආහාර සකස් කිරීමේදී ලොකු අවධානයකට ලක් කරනවා. ගෙදර ගෘහණිය පවා. අන්න ඒ හින්දම අපේ රටේ වඩා වැදගත් වුණු මේ ආහාර සංස්කෘතියේ වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වෙනවා හෙට ආරම්භ වෙමින්. අපි මේ කටයුත්ත තමයි අද මේ කතා කරමින් ඉන්නේ. කොහොමද දීපල් මහත්මයා දැන් හෙට මේ වැඩ කටයුත්ත ආරම්භ වීමට නියමිතයි අපි මතක් කරමු හෙට ඉඳලා කවදා වෙනකම් පැවැත්වෙනවද කොහෙද පැවැත්වෙන්නේ මේ විස්තර? ඔව් ඉනුෂා මම මෙහෙම පටන් ගන්නම් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තමයි මේ වෙළඳ ප්‍රදර්ශනය පටන් ගන්න ඉදිරිපත් කරන්නේ මේක නමින් ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් ඇග්බිස් කියලා තමයි හඳුන්වන්නේ අර කිව්වා වගේ වෙළඳ කුටි 300කට අධික ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම මේකේ ඉතාමත්ම වැදගත් පැත්තක් මට කතා කරන්න පොඩ්ඩක් අවස්ථාව දෙනවා නම් හොඳයි ඒක තමයි මේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා මොනතරම් දායකත්වයක් අපි ලබා දෙනවද මේ ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් ඇග්බිස් කියන ප්‍රදර්ශනය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනයේ නියතු උපාධිධාරීන් උපාධි ලැබීමට බලාපොරොත්තු වන සිටින සිසුන් සියලු දෙනාටම විශාල මෙහෙයක් ඉෂ්ට කරනවා දැනුම අතින් සහ නොයෙකුත් ආකාරයෙන්. අපි එහෙම ගත්තොත් මේ ප්‍රදර්ශනය පවත්වන දින තුනක් තමයි තියෙන්නේ අගෝස්තු මාසේ 4 වෙනිදා හෙට පටන් ගන්නවා 5 වෙනිදා සහ ඉරිදා දවස 6 වෙනිදා. හෙට දවසින් පටන් ගන්නවා හෙට උදේ වරුවේ උපාධි අපේක්ෂකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන් සියලු උදේ කළමනාකරණය කරන්නේ අධීක්ෂණය කරන්නේ ශ්‍රී ලංකා ආහාර විද්‍යා තාක්ෂණ ආයතනය තමයි. ඒ කියන්නේ IFSTSL ඒකේ සාමාන්‍ය කෙටි නම. ඉතින් හෙට උදේ වරුවේ උපාධි අපේක්ෂකයන්ව දැනුවත් කිරීම වගේම සවස් වරුවේ කෘෂි ආහාර තාක්ෂණය පිළිබඳ වැඩමුළුවකුත් අපි පවත්වන්න බලාපොරොත්තු වෙනවා සභාපතිතුමාත් ඒට සහභාගී වෙනවා. ඉතින් ඒ වගේම අගෝස්තු 5 වෙනිදා ගත්තොත් මේ ආහාර තාක්ෂණය පිළිබඳව මේ පර්යේෂණ කරපු සිසුන් ඒ තමුන්ගේ පර්යේෂණ පත්‍ර ලබා දීමට බලාපොරොත්තු වෙන දවසේ ඒ දවසේ ඒ කටයුතු අධීක්ෂණය කරලා ඒ කටයුතු අගැයීමකටපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ආයතන තුලින් IFSTSL ආයතන තුලින් ඒ වගේම අගෝස්තු 6 වෙනිදා අන්තර්විශ්වවිද්‍යාල ආහාර තාක්ෂණය පිළිබඳව ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් විශ්වවිද්‍යාල අතර මේ ආහාර විද්‍යා සිසුන් අතර ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් කිරීමටත් අපි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන මේ සියලු දේ තියෙන්නේ BMICH පරිශ්‍රය තුළ මිහිලක මැදුරේ. ඉතින් විශ්වවිද්‍යාල සිසුන් ඉන්නවා නම් මේ අවස්ථාවේදී අවස්ථාවක් කරගන්නවා ඒ සඳහා සම්බන්ධ වෙන්න කියලා මේ දවස් තුනේම ඉතාමත්ම වැදගත් වැඩසටහන් කීපයක් අපි කිරීමට බලාපොරොත්තු වෙනවා. දීපල් මහත්මයා දැන් ඒ අවස්ථාව තියෙන විශ්වවිද්‍යාල සිසුන්ට පමණද නැත්නම් මේ ආහාර විද්‍යාව පිළිබඳව උනන්දුවක් තියෙන ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්ද? ඔව් මේ ආහාර විද්‍යාව පිළිබඳ උනන්දුවක් තියෙන ඕනෑම කෙනෙකුට ගත්තාම අපි කෙටියෙන් කිව්වොත් එහෙම මේ ගුරුවරු පවා මෙතෙන්දී අපි සම්බන්ධ කරගත හැකි හෝම් සයන්ස් කියන්නේ ඒ වගේ ගුරුවරු ඒවා ඉගෙන ගන්න සිසුයන් සියලු දෙනාටම මේ ආහාර විද්‍යාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවටම සහභාගී විය හැකි. දැන් ඒ ආකාරයට වැඩමුළු දැනුවත් වීම උදෙසා ඒ අයට ලබා දෙනකොට ඊට පරිබාහිරව ප්‍රදර්ශන කුටි 300කින් තව තව සේවාවන් සපයමින් ඉන්නවා. අපිට ඉඩ ලැබෙන විදිහට මොනවා හරි විශේෂත්වයන් ටිකක් එකතු කළොත් දීපල් මහත්මයා. ඔව් ඇත්තටම අපි ගත්තොත්
පාරිභෝගික සේවා අධිකාරිය කියන්නේ රටේ අවශ්‍යතාවයන් සඳහා නීති රෙගුලාසි ආහාර අවශ්‍යතාවයන් සඳහා නීති රෙගුලාසි ඒ වගේම දැනුවත් කිරීම කරන ස්ථානයක් කන්සියුමර් ෆෙයාර්ස් ඔතොරිටි කියලා කියනවා. ඒකේ වෙළඳ කුටියක් තියෙනවා. ඒ වෙළඳ කුටියටත් සම්බන්ධ වෙන්න පුළුවන් සියලු දෙනාටම. ඒ වෙළඳ කුටිය තුළ තමුන්ට ලබාගත හැකි යුතු ඒ අවශ්‍ය නීතිමය පසුබිම රෙගුලාසි මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන විශාල දැනුවත් වීමක් වෙන්න පුළුවන්. තමුගේ මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ආහාර පිළිබඳව මොන ආකාරයෙන්ද මේ ආහාරය සැකසෙන්න ඕනේ කියන එක, ඒ වගේම ආහාරය කොයි ආකාරයෙන්ද පරිභෝජනය කරන්න ඕනේ කියන එක, සියලු දේ පිළිබඳව නීතිමය අවස්ථාවන් ගැන දැනුවත් කිරීමක් කරන්නට පුළුවන්. හොඳයි, අපි තව දේවල් තියෙනවා විශේෂත්වයන්. ඒ හැමදේම පිළිබඳව කතා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. හෙට ඒකම, ඒ කියන්නේ හෙට කියන්නේ හතරවෙනිදානේ, හතරවෙනිදා, පස්වෙනිදා, හයවෙනිදා, මෙන්න මේ දවස් තුනේම BMICH පරිශ්‍රයට ආවොත් ඔබට පුළුවන් මේ ප්‍රදර්ශනය හා එක්වන්නට. අපි ඔබට ඒ ආරාධනාව කරමින් කෙටි විරාමයක් ගන්නම්. විරාමෙන් අනතුරු යළි හමු වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට කවුද අකමැති නේද? හැබැයි ඉතින් කැමති වුණාට වැඩක් නැහැ. අපි මේ ආහාර පිළිබඳව තියෙන උනන්දුව, ගුණාත්මකභාවය පිළිබඳ තියෙන අවබෝධය, මේ හැමදේ පිළිබඳව දැනහිඳීම හරි වැදගත් වෙනවා. අන්න ඔය දැනහිඳීම වැදගත්කම එකතු කරන ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා හෙට දවසේ පටන් අරගෙන 4, 5, 6 මේ දින තුනේ BMICH පරිශ්‍රයේදී. අපි ඒ පිළිබඳවයි මේ කතා කරමින් ඉන්නේ. ප්‍රෝෆුඩ්, ප්‍රෝපැක් ඇන්ඩ් ඇග්බිස් වෙළඳ ප්‍රදර්ශනය. මේ සංවිධානය කරන ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය නියෝජනය කරමින් අපි පැහැදිලි කරගත්තා මේ වෙළඳ ප්‍රදර්ශනය තුළ තියෙන වැදගත්කම පිළිබඳව. එහි සභාපති ඩිලානෝ ඩයස් මහත්මයා, ඒකම විධායක සාමාජික දීපල් දලිස් මහත්මයා අද ජීවිතාර්ථ සමග. ඩයස් මහත්මයා, අපි මේ ආහාර පිළිබඳව කතා කරනකොට අපි දන්නා ලෝකයේ වෙනත් රටවල් එක්ක සංසන්දනය කරනකොට ඈත අතීතයේ ඉඳලම ආහාර සම්බන්ධයෙන් අපිටම තිබුණා අපිටම අනන්‍ය වුණු හැඩයක්, අපිටම අනන්‍ය වුණු සංස්කෘතියක්. මෙන්න මේ සංස්කෘතියත් එක්ක මීට වඩා අපිට ජාත්‍යන්තරයේ ආකර්ෂණයක් ලබා ගන්න පුළුවන් විශේෂ වෙළඳ ප්‍රදර්ශනයක් මේ. කොහොමද මේ ජාත්‍යන්තරයේ දිනා ගැනීම වෙනුවෙන් අපේ ආහාර සංස්කෘතියත් එක්ක ඔබතුමාලා කටයුතු කරමින් ඉන්නවද, කොහොමද? ඔව්, අපි අපේ සංස්කෘතිය ආහාර පිළිබඳව තියෙන අපේ නැඹුරුව අපි ඉදිරියට අරගෙන යා යුතුයි. ඒ හරහා ආහාර කර්මාන්තයට ජනතාව කර්මාන්තයක් ලෙස ජනතාව සහ ඒකට නියැලෙන කට්ටියව අපි හැඩ ගස්වා ගත යුතුයි. මොකද අලුත් ප්‍රවණතා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපි පිළිගත යුතු ආහාර නාස්තිය, අපි හිතමු ඒක අපි ජනතාව දැනුවත් කළ යුතුයි. එහෙනම් අපේ නිෂ්පාදන ක්‍රියාවලියේදී නාස්තිය පුළුවන් තරම් අඩු කරගත යුතුයි. අපි නිෂ්පාදන ක්‍රියාවලියේදී ඇති කරන කියන්නේ ගොඩක් නාස්තිය විත වෙනස් විවිධාංශ වලින්, ඒ කියන්නේ ශක්තිය, බලශක්තිය සකසුරුවම් විදිහට භාවිතා කරලා කටයුතු කරන විදිහ, ජාත්‍යන්තරවත් කටයුතු වෙන විදිහ පිළිබඳ දැනුවත් කෙරුවොත් එතකොට මම හිතනවා අපි වඩා ඵලදායීව නිෂ්පාදනය කරනවා, අපේ ඵලදායීතාව වැඩි කරලා ඒ විදිහට කටයුතු කරන්න ජනතාව උනන්දු කරන්න, මේ කර්මාන්තකරුවන් උනන්දු කරන්න අපිට අවශ්‍යයි. මොකද අපේ නිෂ්පාදන
සසසුරුවම් විදිහට කෙරුවොත් අපිට වැඩි ජාත්‍යන්තර වෙළඳාමට උචිත වෙන විදිහට තරඟකාරීත්වයක් ඇතිව අපේ වියදම් අඩු කරලා අපේ කොස්ට් එක අඩුවෙන් නිෂ්පාදනය කරලා ඒක තරඟකාරීත්වය වැඩි කරගන්න අපිට හැකි වෙනවා. පුළුවන්කමක් තියෙනවා නේ. ඒක අපි උනන්දු කරන අපේ කර්මාන්ත කාර්යයන් කර්මාන්තයෙන් නිවැරදි වෙන කට්ටියව. ඉතින් ඒක ප්‍රධාන අරමුණක් අපේ මේ කොස්ට් එක අඩුවෙන් නිෂ්පාදනය කරලා තරඟකාරීත්වය වැඩි කරලා අපේ විදේශ අපේ වැඩි වටිනාකමක් දායකත්වයක් අපේ කෘෂි නිෂ්පාදන වලට ආරම්භ වෙනවා. ඔව් ඒකම ඩයස් මහත්මයා දැන් කර්මාන්ත කරුවන්ට පමණක් විතර නෙවෙයි ගෘහණීටත් මේ කතාව හරි වැදගත් වෙනවා නේ. ගෙදර ආර්ථිකය වඩා පරිස්සම් කරගන්න හොඳම අවස්ථාවක් ඔබට. ඒ වෙනින් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ හෙට අනිද්දා ඉරිදා මේ දවස් තුනේම අවස්ථාව තියෙනවා. හරි ඩයස් මහත්මයා. එතකොට ඊට අමතරව අපි කතා කරුතින් දැන් මේ අපි දන්නවා මේ ආහාර සංස්කෘතියත් එක්ක අපේ රටේ මහා පරිමාණ වගේම මධ්‍ය පරිමාණ ස්වයන් රැකියාව විදිහට ලොකු ව්‍යවසායකයෝ පිරිසක් බිහි වෙලා තිනවා. මෙන්න මේ ව්‍යවසායකත්වයට කොහොමද සංගමයේ ලබා දෙන සහයෝගය? කොහොමද මේ කර්මාන්තයට පිවිසෙන්නේ? කර්මාන්තයට පිවිසිලා යම්කිසි දායකත්වයක් දෙන්න පුළුවන් වෙන්නේ කියලා අධ්‍යයනය කරන්න කැමති අධ්‍යයනය කරන මින් ඉන්න කට්ටියට අපි යම්කිසි දැනුවත් කිරීමක් යම්කිසි ඩිරෙක්ෂන් එකක් දෙන්න අපි සැදී පැහැදී ඉන්නවා. මේ ප්‍රදර්ශනයේ හරහා සහ ඊට අමතරව අපේ ආයතනයට සම්බන්ධ වෙලා කටයුතු කිරීම හරහා මේ කර්මාන්තේ සාර්ථකව නියැලෙන්න පුළුවන් කොහොමද කියලා අපි ජනතාවට දැනුවත් කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඕනම කෙනෙක්ව අපි සම්බන්ධ කර ගැනීම හරහා අපිත් එක්ක සම්බන්ධ වීම හරහා අපිට නොමිලේ ඒ අදහස් ලබා දෙන්න පුළුවන්. මේ තාක්ෂණික ආයතනය ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය ඒ සම්බන්ධ කරලා අපිට අවශ්‍ය කරන සියලුම පහසුකම් ලබා දෙන්න පුළුවන්. මොන විදිහටද මේ ආහාර කර්මාන්තයට පිවිසෙන්න ඕනේ, ඒ කර්මාන්තයට එහෙම හරහා ලාභය පමණක් නෙමෙයි රටේ දැක්ම රටේ අපනයන කටයුතු කිරීම දක්වා ආහාර කොහොමද යන්න ඕනේ කියලා. කියන්නේ ලංකාවේ බිස්නස් කරන එක විතරක් නෙමෙයි ජාත්‍යන්තර මට්ටමට අපි අරන් යන්න ඕන කියන සංකල්ප අපි මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න කැමැත්තෙන් ඉන්නවා. හොඳයි. ඒකම දීපල් මහත්මයා අපි මේ පැහැදිලි කරගන්න කැමති මේ කෙටි වෙලාවක් අපිට ලැබෙන්නේ. ඒ නිසා මේ කොහොමද දැන් මේ අවස්ථාවට සහභාගී වෙන අයට තියෙන තව විශේෂ අවස්ථා මොනවද? ඔව් ඉනුෂා, මේ ඇත්තටම මේ එතුමා සභාපතිතුමා කිව්වා වගේ ජාත්‍යන්තරයේ ජය ගන්න යන අවස්ථාවක අපි මේ ආහාර විද්‍යාව අතින් අත ලංකාව සෑහෙන උසස් තැනක ඉන්නවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු ගත්තොත් එහෙම ජාත්‍යන්තරයෙන් ලබාගත්තු පිට රටවලින් ලබාගත්තු තාක්ෂණය උපයෝගී කරගත්තු මෙවලම් යන්ත්‍රෝපකරණ මෙම ප්‍රදර්ශනයේදී අපි බලාපොරොත්තු වෙනවා එම ප්‍රදර්ශන කුටි පවා මේදී ඉදිරිපත් කරලා ඒ මොන ආකාරයෙන්ද මේ යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක වෙන්නේ කියලා ඩෙමොන්ස්ට්‍රේෂන්ස් කරන්න, ඒ වගේ දේවල් පැහැදිලි කරන්න තියෙනවා. ඒ ප්‍රදර්ශන කුටි කීපයක් තියෙනවා. ඒ වගේම ආහාර නිෂ්පාදනයේ ආහාර අර රස බැලීම් වගේ අවස්ථාවලු ගොඩක් මෙම අවස්ථාවේදී ලැබෙනවා. ඉතින් තව විශේෂතෝ අවස්ථාවකුත් මම මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නට ඕනේ. මේක අනිත් පාරවල තිබුණේ නැති මේ අලුතෙන් අපි මේ පාර එකතු කරගත්තු ඉනෝවේටිව් ෆුඩ් ෆියස්ටා කියලා අපි අලුතින්ම දෙයක් මෙහෙම කරගෙන තියෙනවා. ඇත්තටම මේ නව ආහාර පිළිගැන්වීම කියලා අලුතෙන්ම නිෂ්පාදනය කරන ආහාර පිළිගැන්වීම සඳහා වෙනමම කලාපයක් තියෙනවා. ඇත්තටම සතුට විනෝදය සියලු දේ සහිත කලාපයක්. ඒ කලාපය රාත්‍රියට මම විශ්වාස කරන ඒ සෛනිකලි භූමික අසිරිය ගණී කියලා. රාත්‍රිය කී වෙනකම් පැවැත්වෙනවද? රාත්‍රී 8 වෙනකම් අපි පවත්වන්න බලාපොරොත්තු වෙනවා. උදේ අපි 9:00ට පටන් ගන්නවා. රාත්‍රී 8 වෙනකම් අපි මෙම වෙළඳ කුටි සියල්ල පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.
ඉතින් මේ වෙළඳ කුටි සියල්ලම නිසි අධ්‍යයනයක් යටතේ අපි බලාපොරොත්තු වෙනවා මේගොල්ලොන්ව අගය කරන්නට. එතකොට ප්ලැටිනම්, රත්රන්, රිදී කියන කුසලාන වලින් අගය කරන්නට, ඒ වගේම සහතික පත්‍ර බෙදා දෙන්නට නොවෝ කාලයකින් මින් අනතුරුව. ඒත් එක්කම මේ සියලු දෙනාම අගය කරනවා. අපි මේ අපිත් එක්ක සහභාගීන් මේ සියලුම ආයතන ආහාර නිෂ්පාදනය ඒ ආයතන සියල්ලම ඉතාමත් සාදරයෙන් ආදරයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා, ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම අපිට අරමුණු කීපයක් තියෙනවා මේ ප්‍රදර්ශන කරන්නට. ඒ අරමුණු අතින් ගත්තාම ලංකාවේ ආහාර දාම හැකියාව අපි කියනවා මේ ෆුඩ් චේන් සප්ලයි චේන් ඒ හැකියාව මෙතනදී පිළිඹු කරන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. ඒක එක අරමුණක්. ඒ වගේම කෘෂි ආහාර නිෂ්පාදනයේ තාක්ෂණය ඇසුරුම්කරණය, කෘෂි විද්‍යාව, තාක්ෂණ විද්‍යාව, නව නිර්මාණ ආයතන අතර සහජීවනය, මේ සියලුම ආයතනයන් අතර එකිනෙකාට බැඳිච්ච සහජීවනයක් තියෙනවා. එක එක්කෙනාගෙන් එක එක්කෙනා දැනුම බෙදා ගන්නවා. ඒ බෙදීම් සියල්ල අපි කිව්වොත් එහෙම ඒ සහජීවනයේ ඉහළ දාන්නට තමයි ඒක අරමුණක්. ඒ වගේම මේ අපි දැනුම සහ නොලෙජ් එක නෙට්වර්කින් කියන්නේ අපි ජාලගත කිරීමක් අවශ්‍ය කරනවා. මේක එක අරමුණක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා. තිරසාර ආහාර කර්මාන්තයක් ඇති කිරීම, සස්ටේනබල් ෆුඩ් සෙක්ටර් එකක් ඇති කිරීම තමයි අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් සහ එග්බික්ස් ප්‍රදර්ශනය අගෝස්තු මාසයේ 4-5 කියන දින තුනේදී සියලු දිනාටම එන්න කියලා මම ආරාධනා කර සිටින මේ අවස්ථාවේදී ආහාර සැකසුම් කරුවන්ගේ සංවිධානය වෙනුවෙන්. හොඳයි. ඔබ රැකියාවක් හොයන කෙනෙක්ද, ඒකම ආහාර සම්බන්ධව රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ද, දැනටමත් ආහාර සම්බන්ධයෙන් රැකියාවක් කරන කෙනෙක්ද, ඒ නැතත් අපි හැමෝම පාරිභෝගිකයෙක් විදිහට වගේම මේ ජීවත් වෙන්න නම් ආහාර උවමනාම කරන මිනිස්සු විදිහට මේ දැනුවත් වීම, ගුණාත්මක භාවය පිළිබඳව, ඒක මේ ආහාර රටාව, මේ සංස්කෘතිය, මේ හැඩේ, මේ ආදී වුණු බොහෝ දේවල් පිළිබඳව ඉගෙනුමක් ලබා ගන්න පුළුවන්, දැනුවත් වීමක් ලබා ගන්න පුළුවන් හොඳම ප්‍රදර්ශනය. හෙට ආරම්භ වෙනවා. අපි ඔබටත් ආරාධනා කරනවා එන්න මේ ප්‍රදර්ශනයට, දැනුවත් වීමෙන් ජීවිතේ පහසුව, සුවතාව ඇති කර ගන්නට. මේ පිළිබඳව පැහැදිලි කර දෙන්නට අපිත් එක්ක සම්බන්ධ වුණු ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ සභාපති ඩිලානෝ ඩයස් මහත්මයාටත්, විධායක සමාජික දීපාල් දල්විස් මහත්මයාටත් බොහොම ස්තුතියි. ඔබ දෙදෙනාටම ආයුබෝවන්. ආයුබෝවන්. බොහොම ස්තුතියි අපිට අවස්ථාවක් ලබා දුන්නට. ස්තුතියි. ඔබතුමන්ලත් මේ අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයේ ගුණාත්මකභාවයේ පාරිභෝගික විශ්වාසයේ තහවුරු කරගන්නට කරන මැදිහත්වීමට දායකත්වයට. දෙයින්ම ස්තුතියි නෝෂා. හරිත ටීවී ආයතනයටත් කාර්ය මණ්ඩලයට මේ අවස්ථාවේදී මම මේ කෘතඥතාවය පුද කරන්න ඕනේ අපේ ආයතන වෙනුවෙන්. හොඳයි. ජනතාවටත් අපි ආරාධනා කරන එන්න ඇවිල්ලා මේ කර්මාන්තේ නියැලෙන කට්ටියව දිරිමත් කරන්න මේ කාලය භාවිතා කරන්න. හොඳයි. ඒ ආරාධනාවෙන් අදට අපි සමුගෙන යන්නම්. තව ජීවිතාර්ථ මෙවන් වුණු දැනුවත් වීමකින් ඔබ මුණ ගැහෙනම්. අයිබෝවන්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා දසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි දසක සිසාරා සරණ චාරිකාවයි ලුණු
දඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිත බත බුලතින් මාගේ රට සරු කරවන ගුවි තේතට සවි ශක්තිය අය දින රසත් සිසාරා සරණ චාරිකා ගලනා හැලදොල වැඩෙනා ගහකොල සත් වග සුරකින බවට සපත කළ දෙකුල මලේ බීද ඉවත හල මිනිසත් කමරක සිත් සුවපත් කළ රසත් සිසාරා සරණ චාරිකා Sisa